මට හැමදාම කියන්නේ ගස් බැඳෑ කියන කෙනෙක් මම නැහැ කියන්නේ නැහනේ. ඒ ළමයා බැඳගත්තා. ඒක රට ආදර්ශයක් වෙන්න කියලා. මම නරක වැඩක් කරේ. මොකෝ ඩෙංගු රෝගේ මගේ ළමයි නැති වෙන එක ගැන නෙවෙයි. මම එහෙ නෙවෙයිනේ මං කොළොව මගේ කාර්යාලයේ තිබුණේ. අහිංසක ළමයෙක් මැරුණාන් පස්සේ මට වේදනාවක් ඇති වුණා. මම කො වැඩ කරනවා. දැන් ඔය සාරාන්ගේ ප්‍රශ්නෙන් පස්සේ මට ඩොයෙක් දෙනා කතා කරලා කිව්ව ඔබතුමාට දැන් ඉන්න ඕනේ. නිලධාරි වැඩ කරේ නැහැ. මේ මේ මහා විනාශයක් උනේ. මුන් උල තියන්න ඕනේ කියලා කිව්වේ. ගස් බඳින නෙවෙයි. මට කතා කරලා කියලා තියෙනවා. මම මූද හත් ගව්වක් තියන් අපිට ගන්න මිනිහෙක් නෙවෙයිනේ. කොටන කුකුලට මොන කොටුවත් ඔට්ටුයි. නේ? බොරු කේන්දර නැත්තම් හරි කේන්දරේ මන් දන්නව මගේ මම වෙලාවට එන්න නෑ ඉතින් එතුමා මේ බලයට ගේන්න විශාල පිරිසක් මහන්සි වෙච්ච තැන එතුමා එහෙම මට කතා කරා කියලා මට විශ්වාසෙකුත් නෑ මං එහෙම යන්නෙත් නෑ මට එහෙම යන්නත් ඕන නෑ මට එහෙම යන්න ඕන නෑ මම එතුමාට දොස් කියනෝ නෙමෙයි කියන්න ඕනේ වේදිකාවේ මං කිව්වා මට 160,000ක් ගත්ත මට මගේම නායකයා තරුණ කාලේ ඉඳලා දන්න අපේ දෙමව්පියන් උදව් කරපු රාජපක්ෂ වරු මට නොමිනේෂන් නුදුන්න නම් නාම යෝජනා නැවද ඒගොල්ලත් එක මගේ දේශපාලන සම්බන්ධය මට ඕන නෑ එච්චරයි මට අවශ්‍ය නෑ හැබැයි මම එකනේ කිව්වේ සක්විති රජ කෙනෙක් පාවුල් නෑ කියලා අපිට හිතන්න පුළුවන් මම රූණ කෙනෙක් හැටියට මිනී මැරුම් පැහැර ගැනීම ওই දේවල් නැතුව අර අපි පොඩි කාලේ වගේ බොහොම කලාතුරකින් මිනී මැරුමක් මරණයක් කියන වචනේ ඇහුනොත් ඒක ඇති රටට ඊට ආදයක් නෑ එතකොට ජාතික ආරක්ෂාවත් හරි ජාතියට අනුතුරක් නැතිනම් ජාතියින්ට අනුතුරක් නැතිනම් ඒක තමයි ජාතික ආරක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදයේ පත්‍රිප්පුව තමයි මේ පක්ෂ කියන ඒවා මේ ප්‍රධාන පක්ෂ කැඩෙන්න හොඳ නැහැ දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැඩුවා නමුත් ඒක කැඩුන්නේ නැහනේ රැකුණා දැන් නම් ඉතින් ඒක නිකන් බොහොම අයෝබලත් වෙන තත්ත්වෙට තියෙන නමුත් එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තමන්ගේ තන ආරක්ෂා කරගන්න මම කියනවා මේ දේශපාලන ලක්ෂණ රට කරු නැත්තන්ට කේලම් වලින් නම් වැඩසෙන්න එපා හැමදාම වැඩසුණා ඕන කෙනෙකුට තැන දෙන්න කේලම් ඇහුවොත් ඉවරයි ඒක නිසා මම කියන්නේ ගෙදර දෙමව්පියෝ දෙන්නත් එක්ක රණ්ඩු වුණොත් දරුව බූදලේ බෙදා ගන්න බැරුව ඒ දරු පවුල විනාශයි ඒක පෙන්නුම් කරලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයන්ගේ ජීවිත කතාව පවා බැලුවොත් බුද්ධත්වයට දක්වා බැලුවොත් මහා විශාල පිංගත්ත පවුලක සමාජිකයෙක් දෙවිදත්තර අවීචමාන නරකාදී රාගයේ දේශයේ මෝහනේ යශෝදරා දේවි වගේ පින්වත් කුමාරියෙක් මේ රට ජනිත කරපු ජාතක කරපු පියා අද අවීචමා නරකාදී ඇයි රාගය දේශය මෝහය ඔය සෙල්ලම් දෙන්නේ මේ මනුස්ස ලෝකෙින් ඉන්න විතරයි මෙතන යන පැත්ත බලන්න මෙතනින් එහාට යන්න කොහෙද කියලා කල්ප ගානක් නිරේ දුක් විඳිනවා කල්ප ගානක් ප්‍රේත වස්තුව කියවන දේශපාලනක් ඒක නිසා මම බොහොම ආචාරශීලීව කියන්නේ ගුණගරුක භාවයේ පිටමින් කියන්නේ කරුණා කළා මේ පක්ෂ අතර තියෙන අර්බුද නම් ඉවර කරගන්න. කැරලි ගහilla නවත්තන්න. එක්සත් ජාතික පක්ෂට වෙන් වෙච්ච පිරිසක් මේ රටේ ඉන්නවා. කරුණා කළා මේ අර්බුද නැතුව කවුරුත් අත්වල මැදගෙන මේ වැඩේ කරොත් මහමැතිවරණේ අපට විශිෂ්ට ජයග්‍රහණයක් එක්සත් ජාතික පක්ෂට ගන්න පුළුවන් වෙයි.